මම හිතන්නේ මේ වෙනකොට රටේ ලොකු කතාබහකට ලක් වෙලා තියෙන මාතෘකාවක් තමයි ඉදිරියේදී පැවැත්වෙන ඡන්දය පිළිබඳව. මැතිවරණය පිළිබඳව මොන මැතිවරණය ලැබෙනවාද කියන කාරණාව. දැන් ජනාධිපතිතුමාගේ පැත්තෙන් කරන ප්‍රකාශය තමයි ජනාධිපතිවරණයකට යනවා කියන කාරණාව. ඒ වගේම විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත් වෙන කාරණාව තමයි නෑ මේක මහමැතිවරණයක් කියන කාරණාව. ජනාධිපතිවරණය හෝ වේවා මහමැතිවරණය පැවැත්වීමට පෙර ආතුව අපිට කතා කළ යුතු කාරණාවක් තියෙනවා. ඒක තමයි පෞගිය කාලයේදී මීට වසරකට පමණ හිතදී පළාත් පාලන මැතිවරණය පවත්වන්න ඕනේ කියලා සූදානම් වුණා ගැසට් නිවේදනයකින් ඒක අනුමත කළා. එතකොට මහමැතිවරණය පළාත් පාලන මැතිවරණය සඳහා කඩිනමින්ම සූදානම් වුණා දේශපාලන පක්ෂ සහ මැතිවරණ කාර්යාලය. එතකොට මැතිවරණ කාර්යාලය ඒක කටයුතු සූදානම් වෙනකොට අපි බලාපොරොත්තු වුණා ඔන්න මෙන්න ඡන්දේ තියන සූදානම් වුණායි කියන කාරණා. නමුත් ඒක කෙසේ හෝ වේවා වැළකී ගියා. එතකොට අපි අහන්නේ දැන් මේ සඳහා විශාල වියදමක් කෝටි 100කට වැඩි ප්‍රමාණයක් මුදලක් මං හිතන්නේ මේ මැතිවරණ කාර්යාලයට දරන්න සිද්ධ වුණා. ඒ වගේම ඒ වෙනුවෙන් නිකුත් කරන ලබන ඡන්ද පත්‍රිකා පවා මුද්‍රණය කළා කියලා අපිට තොරතුරු ආවා. එතකොට දැන් මේ මැතිවරණ මේ පළාත් පාලන මැතිවරණය අහෝසි කළා නම් නැවැත්තුවා නම් ඒකේ මේ සඳහා ඉදිරිපත් වෙච්ච දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් තියෙනවා. ඔවුන් අපමුදල් තම්පත් කළා. එතකොට සෑම පක්ෂයකින්ම දිස්ත්‍රික් මට්ටමින් පළාත් පාලන මට්ටමින් නාම යෝජනා බාර දුන්නාම ඒකට මුදලක් අපි තැම්පත් කළා. එතකොට මේ මුදල් වලට මොකද වෙන්නේ? ජනතාවගේ ඡන්දයක් තියෙන එක ජනතාවගේ පරමාධිපත්‍ය වූ බලය. කියන්නේ සාමාන්‍ය කිසිම කෙනෙකුට ජනතාවගේ පරමාධිපත්‍ය බලය හැල්ලු කිරීමට හෝ අන්සතු කිරීමට නොහැක. ඒක තමයි සාමාන්‍ය යථාර්ථය. එතකොට අන්සතු කරන්නත් බැරි නම් ඒක අවලංගු කරන්නත් බැරි නම් ඒක හැල්ලුවට ලක් කරනවා නම් ඒක බරපතල වැරැද්දක්. ආණ්ඩුක අවස්ථාව උල්ලංඝනය කිරීමක්. දැන් අපි අහන්නේ දැන් මේ මහා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සඳහා දින දීලා ගැසට් නිවේදනයකින් ඒක සම්මත වුණා නම් එතකොට දැන් මේකේ මුදල් බඳවා ගැනීම මුදල් බැඳීමත් කරලා තියෙනවා අප මුදල් තම්පත් කිරීමත් කරලා තියෙනවා. එතකොට ඒ අප මුදල් නැවත ගෙවනවාද නැද්ද? එතකොට ඒකට මොකද කරන්නේ? ඊගාවට අනික් කාරණාව තමයි අප මුදල් තම්පත් කරපු ඒවා ගෙවන්නේ නැත්නම් ඊගාවට කෝටි 100කට වැඩි ප්‍රමාණයක් මේ මැතිවරණය සඳහා යොදවලා තියෙන මැතිවරණ කාර්යාලය. එතකොට ඒ සල්ලි කවුද ගෙවන්නේ? එතකොට මැතිවරණ කොමසාරිස්තුමා ගෙවනවාද? මේක නවත්තන්නේ කියපු ජනාධිපතිතුමා කිව්වා නම් එතුමා ගෙවනවාද? එහෙම නැත්නම් ආණ්ඩුව ගෙවනවාද කියන කාරණා මේ රටේ ජනතාවට කියන්නේ. මොකද ජනතාවගේ සල්ලි. ජනතාව මේ වෙනකොට ඉතාම දරිද්‍රතාවයට පත් වෙලා ජීවත් වීමේ ක්‍රමවේදය පවා නැති වෙලා බංකොලොත් වෙච්ච රටක් බවට පත් වෙලා තියෙනවා. දැන් දේශපාලකයෝ උදම්මනන අපි තමයි කරේ කියලා. දැන් ජනාධිපතිතුමා කියන එතුමා තමයි දැන් එතුමාට ඡන්දෙ දෙන්න ඕනේ මොකක් සඳහාද? එතුමා තමයි මේ රටේ ආර්ථිකය හදලා තියෙන්නේ. ඒතර මහ බැංකුවේ අධිපතිවරයා Tamanṭa උමනා විදිහට වැටුප් වැඩි කර ගන්න ලක්ෂ ගණන් වලින්. ඒතර එතුමාගෙන් අහුවාගෙන එතුමා තමයි මේ රට හදලා තියෙන්නේ. කියන්නේ ආර්ථිකය හදලා තියෙන්නේ. ඔය එක එකක්වත් ආර්ථිකය හැදුවේ නැහැ. ඒ ආපු දවසේ ඉඳලා Tamanṭa සුඛ වීරණය සඳහා කර යුතු සියලු කාර්යභාරයන් වරප්‍රසාද වරදාන සියල්ල ගත්තා. අපි ආන්නේ පාර්ලිමේන්තුවේ මොනවාක්වත් කැන්ටිමේ දවසක්වත් කෑම වල අඩුවක් කළාද? ඊගාවට මැතිවරණයට එන පඩියෙන් මාසිකව රුපියල් 10ක් කපා දැම්මද? ජනාධිපතිතුමා කිව්වද නෑ මට මේ පඩියපා මේක අපි ජනතාව වෙනුවෙන් කැප කරනවා කියලා කිව්වද? අඩුම ගානේ ජනතාව වෙනුවෙන් සමාජ වෙනුවෙන් කතා කරන ජනතාව වෙනුවෙන් වරුණා කිව්වද අපේ වැටුප් එපා කියලා? ඒ කවුරුවත් ඒව කරන්නේ නැහැ. Tamanṭa ලැබිච්ච දේ හොඳට අල්ලගෙන දැන් කියන අපි තමයි රටේ මොකද ආර්ථිකය හදලා තියෙන්නේ. ඒගොල්ලෝ කවුද ආර්ථිකය නෙමෙයි මේ උනේ. පහුගිය වකවානුවත පහුගිය අවුරුද්ද තුලදී 387,000කට වැඩි ප්‍රමාණයක් ලංකාවෙන් විදේශගත වුණා පිටරටවලට. ඒ කියන්නේ සමාල්ලාට ඒවා හොර රහස කියපු ඒවා තියෙනවා. ඊගාට වීසා නැතුව කියලා දුක් විඳින අදත් අපිට මාධ්‍ය වලින් දකින්න ලැබෙනවා මිනිසු කියලා දුක් විඳින හැටි. ඒ නිසා මිනිසු මේ රටේ ජීවත් වෙන්න බැරි නිසා දුක හොර රහසේ හෝ වීසා නැතුව හෝ වෙන යම් කාගේ හරි ගුණ්ඩු වලට අහුවෙලා හෝ ගිහිලා ඒ රටවල දුක් විඳලා 387,000කට වැඩි ප්‍රමාණයක් විදේශගත වෙලා තියෙනවා පෞගේ වකවානුව තුලදී. පෞගේ අවුරුද්ද තුලදී. එතකොට මේ මිනිසු රුපියල් ඩොලර් 100 ගානේ එව්වත් විශාල මුදලක් රටේ ආර්ථිකය හැදෙනවා. ඊගාට තමයි සංචාරක ව්‍යාපාරයේ වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක ප්‍රතිශතයකින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා සංචාරක ව්‍යාපාරය. ඒතර මේ වහරා රටේ ආර්ථිකය හැදුණා මිසක් මේගොල්ල කරපු විජ්ජාවක් නෑ මේවයි. ඒ නිසා මේගොල්ල මේ තමන් ලකුණු දාගන්න හදනවා. අර හංගලා තියෙච්ච සල්ලි ටික එකපාරටම එළියට දැම්මා. IFM එකේ ණය හම්බුණා. ඒ සියල්ල එකතු වුණාට පස්සේ මේ යන්තම් මේක ධනපනි ගහලා නැගිට ගත්තා.
නිසා දැන් ගොඩාක් අය ඉන්නවා තමන් තමයි කරේ කියලා. නිසා මේ කවුරුවත් කළේ නැහැ. ඒ නිසා දැන් ඊගාව කාරණා තමයි මේ මැතිවරණය. පළාත් පාලන මැතිවරණය අපිට මැතිවරණ කාර්යාලයෙන් කියන උන කවුද මේ මුදල් ගෙවන්නේ නැවත? කෝටි 100කට ප්‍රමාණ මේක කාබාෂණයක නැත්තම් මේවට විරුද්ධව ගත යුතු ක්‍රියාමාර්ග මොකක්ද? නිසා අපි කියනවා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැත්තම් අපිට සිද්ධ වෙනවා ජනතා විද්‍ය ජනතාවත් එක්ක ඉස්සරහට ඇවිල්ලා මේ වෙනුවෙන් කළ යුතු ක්‍රියාමාර්ගයක් ගන්න ගැනේ මේ අධිකරණයට හෝ යොමු කරලා. ඒ නිසා ඒ කාරණා අපිට බල අපි අවධානය යොමු කරනවා මැතිවරණ කොමසාරිස්තුමාටත් ජනාධිපතිතුමාටත් මේ කෝටි 100කට වැඩි වෙච්ච මුදල් ප්‍රමාණය වියදම් කරපු මුදල් ප්‍රමාණයට වග කියන්නේ කවුද? ඊගාවට මහා පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන්නා. ඒ නාම යෝජනා බාර දීපු මේක අහෝසි වෙනවා නම් අහෝසි කරනවා නම් ඒ නාම යෝජනා වලට බඳු මුදල් වලට මොකද වෙන්නේ? මොකද ජනතාවගේ පැත්තෙන් වෙච්ච වැරද්දක් නෙමෙයිනේ. ආණ්ඩුවම කරපු ක්‍රියාමාර්ගයක් නේ. ඒ නිසා ඒකට වගකීම ඔකම බාර ගන්න කියන කාරණාව. ඊළඟ කාරණා තමයි ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපති වරණේද මහා මහා මැතිවරණේද කියන කාරණාව. ඉතින් මේ දෙකම දැන් තියන්න ඕනේ. දැන් රංගේ බණ්ඩාර මහත්තයා කියනවා දැන් අපි ජනාධිපතිවරණයට අපි ජනමත විචාරණයකට යන සූදානම් කියලා. ඒ කියන්නේ මොකද ජනාධිපතිතුමා හොඳට කරලා තිනවා. ඒ නිසා එතුමාට නැවත වතාවක් ඡන්ද. ඉතින් එතකොට දැන් එතුමා මොකද්ද මේ කරන්නේ? මේකේ ව්‍යවස්ථාවේ කොහෙවත් අන්තර්ගත වෙලා තියෙනවද මේ විදිහටම කියලා? ජනාධිපතිතුමා හොඳයි එතුමාට නැවත වතාවක් ඡන්ද දෙන්න ඕනේ කියලා. එහෙම යන්න බෑ. ඒ නිසා ඊටපස්සේ අපි කියමු ජනාධිපතිතුමා හොඳ නැහැ කියලා අපි දුන්නයි කියලා. ඉතින් මහත් මහමෙතනට යන්න එපාය. අයි ජනාධිපති වෙනට යන්න එපාය. ඒ නිසා දැන් කරන්න තියෙන ආණ්ඩුවට අපි යෝජනාවක් ගේනවා. කෝ මේ 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 වෙලාවේ දැන් දෙකම එකට තියන සූදානම් කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මහා මැතිවරණය ජනාධිපතිවරණයයි. ඒ නිසා තවත් වියදම් දෙකක් දරන්නේ නැතුව ඉදිරියේදී එන ජනාධිපතිවරණයටත් කාලේ හරි. මහා මැතිවරණයටත් කාලේ හරි. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය කියන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා ජනතාවගේ පරමාධිපත්‍ය අවුරුදු පහකටයි ලබා දීලා තියෙන්නේ. ඒ අවුරුදු පස්සෙන් පස්සේ මේක අහෝසි වෙනවා. එතකොට ජනාධිපතිතුමාට ඉදීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. පාර්ලිමේන්තුවේ ඉදීමේ හැකියාවක් ඇත්තෙත් නැහැ. හැබැයි මේක මේ ජනාධිපතිතුමාට කොහොමත් ඉන්න බෑනේ. මේ ජනාධිපතිතුමාට ලැබිච්ච වර මේ ජනතාවගේ වරමක් නෙමෙයි මේ ඉන්නේ. මෙතුමාගේ ක්‍රියාදාමයට පටහැනිව තමයි හිටපු ජනාධිපතිවරයා හිටියේ. ජනතාව ඡන්ද දුන්නේ එතුමාගේ බලය ක්‍රියාත්මක කරන්න කියලා. එතුමාගේ බලය ක්‍රියාත්මක නොකර එතුමා රටේ ඒකීයභාවයට අහෝසි වෙන විදිහට කටයුතු කරලා තියෙනවා. මොකද කාරණාව? උතුරු නැගෙනහිර තියෙන බිම් ප්‍රමාණය සහ නුවර එළිය ආදී ප්‍රදේශවල බිම් ප්‍රමාණය එතුමා පුරාවිද්‍යා බිම් පවා පේරණ කලාපයේ තියෙන බිම් ටික මේ ජනතාවට මේ ලබා දීම සඳහා කටයුතු කරන මේ වෙලාවේදී අනිත් එක අනික් කාරණා තමයි අපි අහන්න ඕනේ. මැතිවරණ කොමසාරිස්තුමාගෙන් අපි අහන්න ඕනේ මේ ඡන්දයක් තියෙන වෙලාවේදී ජනාධිපතිවරයාට පුළුවන්ද සාමාන්‍ය නිගමනයකට එන්න මේ උතුරු නැගෙනහිර තියෙන ඉඩම් ටික බෙදන්න කියලා? එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මේ ජනතාවට වරප්‍රසාද දීලා ඡන්දය ගන්න සූදානම් වෙනවා කියන එක නිසා ඒවා පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමා අවධානය යොමු කරන්න කියන කාරණාවත් මේ වෙලාවේදී අපි මේ යෝජනා කරනවා. අක්කර ලක්ෂ ගණනාවක ඉඩම් මේ වෙනකොට දෙන්න සූදානම් කරලා තියෙන උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහ නුවර එළිය ආදී ප්‍රදේශවල. ඒ නිසා ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්තුමා අවධානය යොමු කරන්න. මොකද ඉදිරියට එන්නේ මැතිවරණ කාලයක්. ජනාධිපතිවරණයක් තියන්න ඕනේ, මහා මැතිවරණයක් තියන්න ඕනේ. එතකොට ඒ නිසා බුදුමාගේ අවධානය යොමු කරන්නේ මේවා. එතකොට ඡන්ද මොනවද අපි කියන්නේ? ඡන්දෙට දෙන ඡන්ද වර අල්ලස් විදිහට තමයි වැටෙන්නේ. ඒ නිසා ඒක කරන එක සම්පූර්ණයෙන් බරපතල වැරද්දක්. ඒ නිසා බුදුමාගේ අවධානය මේ පිළිබඳව යොමු කරන්න කියන කාරණාවත් මේ වෙලාවේදී සඳහන් කරනවා. ඊළඟ කාරණා තමයි ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් දැන් කාලිවරයි. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය අවුරුදු පහකට පැවරුවාට පස්සේ අවුරුදු පහ අහෝසි වෙලා ගියාට පස්සේ අවුරුදු පහ පැන්නට පස්සේ නැවතත් ඒ ජනාධිපතිවරයාට හෝ නීත්‍යානුකූලව පාර්ලිමේන්තුවට හෝ බලයක් නැහැ. බලයක් තියෙන විදිහක් නැහැ. මොකද ජනතාවගේ පරමාධිපත්‍ය අපි කියනවානේ අන්සතු කළ නොහැක ඊගාවට අනුල්ලංඝනීය කරන්න බැරි කියන එක. උල්ලංඝනය කරන්න බෑ. ජනතාවගේ පරමාධිපත්‍ය කාටවත් උල්ලංඝනය කරන්න බෑ. අන්සතු කරන්නත් බෑ. ඒක හැල්ලුවට ලක් කරන්නත් බෑ. එතකොට අවුරුදු පහ පැන්නට පස්සේ යම් කිසි කෙනෙක් බලේ ඉන්නවා කියලා කියන්නේ ඒක උල්ලංඝනය කිරීමක්. එතකොට ඒ ජනතාවගේ පරමාධිපත්‍ය හැල්ලු කිරීමක්, උල්ලංඝනය කිරීමක් ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්. ඒ කාරණා පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන මේ වෙලාවදී. ඒ නිසා ඉදිරියේදී එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයත් ජනාධිපතිවරණයත් ඒ දෙකම එකට තියන්න කටයුතු සූදානම් කරාම එකම වියදමකින් සාමාන්‍ය පොඩ්ඩක් එහෙම වෙයි. දෙකම කරගන්න පුළුවන්. එතකොට ජනාධිපතිවරයාත් පත් කළා,
අලුත් පාර්ලිමේන්තුවකුත් පත්කර ගැනීමේ හැකියාව තියෙනවා මේ වෙනකොට. තියෙන සෑය කාරණා පිළිබඳව අපි මතක් කරනවා. මොකද මේක ඡන්දය කල් දාන්න කිසිම අයිතියක් නැහැ. ඡන්දය අනිවාර්යයෙන් පැවැත්වන්නට ඕනේ. ඡන්දය පවත්වලා ජනතාවගේ අතරට යන්න ඕනේ. ජනමත විචාරණයට යන්න අවශ්‍යතාවය නැහැ. ජනතාවගේ මත ජනමත විචාරණයට යන්න ඕනේ. කාරණා ගොඩක් තියෙනවා. මේවා ඒවා නෙමෙයි. ඒ නිසා ජනතාව වෙනුවෙන් යමක් කළා තියෙනවා නම් ඒක අඩුම ගානේ ගියත් කමන්නේ. ඒ නිසා එහෙම ගිහිල්ලා අපි කියමුකෝ ඒ යන වියදම ජනමත විචාරණයකට යන වියදම කවුරු හරි දරන්න සූදානම්ද ඊළඟට මේක ඡන්දය හම්බෙන්නේ නැත්නම් ජනාධිපතිවරයාට දරන්න සූදානම් නම් අපි රංග බණ්ඩාර මහත්තයා දරන්න සූදානම් නම් ඒ වුණා ඉදිරිපත් වුණාට කමන්නේ නැහැ. ඒක ජනතාවගේ සල්ලි වලින් ඒ වගේ දේවල් කරන්න සූදානම් වෙන්න එපා. ආණ්ඩුක ව්‍යවස්ථාවට විරෝධීව කටයුතු කරන්න එපා කියන කාරණාවත් මේ වෙලාවේ විශේෂයෙන්ම අපි මතක් කරනවා.